ඔබ නැවතත් සඳදා පියුම් වෙලත් එක්ක අපි විරාමයට යන්න කලින් ඔබව දැනුවත් කළා දනෝත විශේෂ වංගයේ තුරින් අපි අදත් කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරනවා කියලා. හුඟක් වෙලාවට අපි ලබා ගන්න ආයෝජන අවස්ථාවලින් අපිට ලැබෙන ප්‍රතිලාභ එහෙම නැත්නම් අපිට ලැබෙන මුදල වැඩි මුදලක් වෙනවා නම් අපි බොහොම කැමතියි. ඒ වගේම එහි තියෙන ප්‍රතිලාභවල ගණනය කිරීම ඒ වගේම ඒ ආයතන තෝරා ගැනීම මේ සියල්ල ගැන කතා කරනකොට අද දවස බොහොම සුවිශේෂී දවසක් කියලා මතක් කරන ගමන්ම දනෝත විශේෂාංගයට ප්‍රවේශයක් ලබා ගන්න තමයි සූදානම් වෙන්නේ හැමදේම ඔබට කියන බලාපොරොත්තුවත් එක්ක හොඳයි අපි කතා කරමු කොහොමද කොටස් වෙළඳපොළ සඳහා සමාගමක් තෝරගන්නේ ඔබ මීට ඇතුළත් වෙනකොට හරිම ප්‍රතිලාභ ලබා දෙන තැනක් ඔබ කොහොමද තෝරගන්නේ මේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න අපි ආරාධනා කළා කැපිටල් ට්‍රස්ට් සිකියුරිටීස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු රොෂාන් ප්‍රනාන්දු මහත්මයා අයබෝවන් දැන් සමාගමක ආයෝජන කරන්න ඉස්සෙල්ලා අපි කියන දේක් තමයි හැම වෙලාවෙම සමාගමේ මූල්‍ය දත්ත හොඳ තත්ත්වයක තියෙනවද කියලා බලන්න. දැන් සමාගම ආයෝජන කරන්න ඉස්සෙල්ලා අපි බැලුවොත් csc.lk වෙබ්සයිට් එකට ගියාම ඕන සමාගමක තියෙනවා ඒගොල්ලොන්ගේ මූල්‍ය දත්ත. දැන් අපි ගිය සතියේට පෙර සතියේ කතා කරා P ratio earnings per share වගේ ratios අනුපාත කීපයක් කතා කරා. ඉතින් අපි මේ සතියේ කතා කරන්න යන්නේ මේ net assets කියන මොකද්ද මේ net assets කියන්නේ ශුද්ධ වත්කම් කියලා අපි හඳුන්වනවා. දැන් අපි බැලුවොත් ශුද්ධ වත්කම් කියන්නේ මොකද්ද කියලා අපි බලනවා කම්පැනි එක සම්පූර්ණ වත්කම් ප්‍රමාණය කොහොමද තියෙන්නේ කියලා. ඒ වත්කම් ප්‍රමාණයෙන් අපි මුළු වගකීම් ප්‍රමාණය අඩු කරනවා. ඒකෙන් ලැබෙන අගය තමයි මේ ශුද්ධ වත්කම් කියලා කියන්නේ. ඒතකොට දැන් සමාගමක ශුද්ධ වත්කම් ඍණ අගයක් තිබ්බොත් ඒ සමාගම ඉතර හොඳට කරන සමාගමක් නෙමෙයි කියලා තමයි අපි හඳුනන්නේ. ඒතකොට ධන අගයක් තියෙනවා නම් एक कंपनी का टिकाक टिकाक नहीं है सामान्य दौरे में उधर करना समागम के लिए हम दोनों ने पुलों देंगे आप ही गावत ये ना मतलब ने रूप सटान वगैरह स्लाइड्स वगैरह तीनों पेंडों करने पुलांग होना शुद्ध वात का गाने करा दे आप बालना बैलेंस शीट टेकें तमाई आप ही लाभा गर देंगे वही तेरे मतलब दिशा ने रूप सटान ही मैं नेट एसेट्स के ना मुकदमे नेट एसेट्स के लिए किया तो नेट एसेट्स किया टोटल एसेट्स वाले टोटल लाइबिलिटीज अडू कर ला आगे देन नेट एसेट्स पर शेयर කියලා අපි හඳුන්වන්න කරන්නේ ටෝටල් සමාගමේ තියෙන net assets ටෝටලි අරගෙන ඒක number of shares වලින් බෙදනවා. දැන් ඔය උදාහරණයක් දක්වලා තියෙනවා කම්පැනි A සහ කම්පැනි B. දැන් ආයෝජකයන් හිතයි මම දැන් මොන කම්පැනි එකේද ආයෝජන කරන කොටස වෙනදපොළ ආයෝජන කරාම කොටස වෙනදපොළ ඉස්සල කම්පැනි A ද කම්පැනි B ද කියලා. දැන් මේක ගණනය කරන්නේ කොහොමද කියලා අපි පෙන්නුවොත් මේක පෙන්වනවා ටෝටල් assets කියලා 50 million ගානක් මිලියන 50ක්. ඒතර नंबर ऑफ शेयर्स दिल तीन टू मिलियन शेयर्स तो मिलियन पना है टू मिलियन बेदोम अभी हम आगे विसी पहा कि पल्ले पे पल्ले इतनी नेट एसेट्स पर शेयर विसी पहा कि पेन कंपनी बी एवं गणने करो टोटल एसेट्स वाली 28 मिलियन वाली 500,000 बेदोम 56 नेट एसेट्स पर शेयर 56 के आगे तीन तो वो मैं नेट एसेट्स पर शेयर गणने कराने සමහර හිතයි දැන් මේ බැලන්ස් ෂීට් එක අරගෙන මේක ගණන් කරලා කැල්කියුලේටර් අරන් හදන්න ලොකු වැඩ ගොඩක් තියෙනවා කියලා. ඉතින් මේ උච්චර මේ අමාරු වැටෙන්න ඕනේ නැහැ. ඔක හදන්න තේරෙන්නේ නැත්තම් ඒගොල්ලෝ නිකන් ෂේම්බේ. ඒ කම්පැනි එකේම බැලන්ස් ෂීට් එකේ ගිහිල්ලා පල්හැ බැලුවම ඒ අගේ තියෙනවා. දැන් අපි දැන් බලන්නේ මොකද්ද මේ ආපු ඉලක්කම් වලින් මොකද්ද මේ තේරුම මොකද්ද මේ මොකද්ද මම කරන්න ඕනේ කියලා. දැන් කම්පැනි A කියලා අපිට හම්බුනනේ net assets per share 25ක් කියලා රුපියල් 25ක් කියලා. इतना आप बालनवा दैमिक दाना आगे आखने तो दाना आगे आते हैं नकोटे आप इतना हरी में कंपनी याम किसी ताक का आयोजन किए में सुधु से इतना दैन अंग नंबर विसी पाह एक ने विसी पाह किया ने नेट एसेट्स पर शेयर में सामान्य में विसी पाह दैन आप इक्की हिटो हिटो मु मार्केट टिके में रुपया विसी पाह तीन सामान्य में का ट्रेड होना रुपया देसी रत हार सीट ये वही गाना कर इतना आप इतना छुट्टक में का नेट एसेट्स पर शेयर वितरक पदनाम कल बेलवर टिका अवधाना मत तीनों के इतना आप हितों में रुपया नेट एसेट्स पर शेयर विसी पहाक तीनों ना आप हितों रुपया देखा है पना आकर वगैरह ट्रेड देना इतामत
හොඳ ආයෝජනයක් බවට පත් වෙනවා. ඕන net assets per share කියන්නේ හුඟක් වටිනා සමාගමක්. ඒ කියන්නේ අපි හිතමු ෆෝන් එකක් ලක්ෂයක් වගේ වෙනවනම් 20,000ට වගේ හම් වෙනවා වගේ වැඩක් තමයි අපි හුඟක් අඩු ලෙවල් එකකට හම් වෙනවා. ඉතින් net assets per share කියන ගණනේදී අපි කතා කරන්නේ එක අංශයක් විතරයි. ඒකේ තව P ratio, ඒ වගේ ratios තව පහක් විතර හරියටම බැලුවොත් හොඳ ආයෝජනකට යන්න පුළුවන් මේ net assets per share ගන්නේ කිරීමේ. හොඳ ආයෝජන අවස්ථාවක් ඔබට තෝරා ගන්නට නම් අපි සති ගණනාවක් පුරා කොටස් රංගපල සම්බන්ධයෙන් කතා කළා. හරිම ආයතනයක් කොහොමද තෝරගන්නේ රුපියල් 10,000කින් උනත් ඔබට පටන් ගන්න පුළුවන් කියලා කිව්වා. මේ කොටස් රංගපල ආයෝජනය කරන්න ආයෝජන අවස්ථාවන් මිලදී ගන්න. ඒ වගේම මේ ප්‍රතිලාභ ලබා ගැනීම සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්නේ. මේ ෆන්ඩමෙන්ටල් පැත්ත ගැනත් අපි කතා කරනකොට ඒක බොහොම වැදගත් වෙනවා. මොකද අනුපාත ක්‍රමය යටතේ කතා කරනකොට අපි කලින් කතා කරපු මාත්‍රකාවේ තවත් හොඳම කොටසක් ඒ සම්බන්ධයෙන් කතා කරනකොට අපි කතා කරමු මොනවද අපි මේ පිළිබඳව දැනුවත් වෙන්නට ඕනේ. දැන් අපි net assets per share ගණනය කරන් පස්සේ දැන් තව දුරටත් තව චුට්ටක් අපි පොඩ්ඩක් ඔබට කියලා බලන්න පුළුවන් price to book value කියන ratio එකක්. දැන් මේ සමහර හිතනවා ඇයි මේ වගේ වැඩසටහන අපි මේ ratios ගැනම අනුපාත ගැනම කතා කරන්නේ ඇයි කියලා. මොකද දැන් අපි මිනිස්සු දැනු ආයෝජකයන් දැනුවත් කරන්න අවශ්‍යයි. දැන් මේක සමහර කාලෙක ආයෝජකයන් කියලා ආයෝජන කරන්නේ කිසිම දැනුමක් නැතුව. අපි දැක්කන සමහර සමාගම් වල ආයෝජනය කළා FDs ඒ වගේ දාලා තමන්ගේ මුදලත් නැහැ ඊට පස්සේ තමන්ගේ කාලයත් නැහැ ඊට පස්සේ තවත් මුදලක් ආයෝජනය කරගන්න තියෙන අවස්ථාවක් ඇති වෙනවා. අයිත මේ අමාරුවෙන් හම්බ කරන ධනය නේ කියන්නේ ඒක ගිල්ල වරිද්දන කර දැම්මොත් අපරාධි. ඒ නිසා අපි කරන්නේ පුළුවන් තරම් මේ දැනුවත් කරන එක කො මොන වගේ දේවල්ද අපි බලන්නේ මේ ශේෂපත්‍රයේ මේ වගේ දේවල්. දැන් තව එකක් අපි කතා කරනවා price to book value කියන ratio එක. price to book value ratio කියලා අපි හඳුන්වනොත් අපි කියන මිල පොත් අගේ කියලා මිල පොත් අගේ. ඉතින් අපි දැන් රූප සටහනින් පෙන්නුම් කරයි price to book value ගණනය කරන්නේ market price. ඒ කියන්නේ අපි කොටස් වලින් පොලේ ට්‍රේඩ් වෙන price එක බලනවා. ඒක බෙදනවා අපි ගත්ත net assets per share අගේ. ඔක තමයි සිද්ධ වෙන්නේ. දැන් මේ company A, company B කියලා companies දෙකක් අපි උදාහරණයකට අරන් තියෙනවා. ඒකේ company A අපි බැලුවොත් market price එක රුපියල් 20යි. ඒතකොට net assets per share කියලා අපි කලින් ගත්ත උදාහරණේ රුපියල් 25යි. ද කම්පැනි A එකේ price to book value කියලා එනවා අගයක් 0.8ක price to book value අගයක්. දැන් කම්පැනි B ගත්තොත් market price එකේ ට්‍රේඩ් වෙනවා රුපියල් 84ට net assets per share තියෙනවා 56ක්. ඒතකොට price to book value අගයක් එනවා 1.5. ඒ කියන්නේ 1.5ක්. දැන් අපි කතා කරමු මේ ලබාගත් අගයන් දෙකෙන් මොන කොටසද ආයෝජන කළ යුත්තේ කියලා. දැන් කම්පැනි A අපි ගත්තොත් 0.8. ඒතකොට 0.8ක් කියන්නේ අපි බලන්නේ එකට වඩා අඩු සමාගම්. එකට වඩා අඩු සමාගම් price to book value ratio එක බලද්දී කම්පැනි A එක ආයෝජන කිරීමට සුදුසු. ඒක කම්පැනි B බැලුවොත් 1.5. ඒතකොට එකට වඩා වැඩි හින්දා අපි කියනවා ඒක ආයෝජන කිරීමේදී ටිකක් මිල අධිකයි. price to book value මිල සංසන්දනය කරනවා. දැන් කට්ටියට කියන්න පුළුවන් දැන් මේ දවස්වල කොටස් වලද පොලේ සමහර price to book value 1.3 1.4 වගේ කොටසුත් හොඳට අපි කතා කරන මොහොතේදීත් මේ වැඩිවීමක් සිද්ධ වුණු අවස්ථාවන් තියෙනවා නේද පසුගිය කාලය තුලදී. ඔව් මම හිතන්නේ අපි එක වැඩසටහන් කතා කරලා කරේ ඒ සතියේට පෙර සතියේ කොටස් වලද පොලේ සීර්ග ලෙස වර්ධනය වුණා. ඊළඟ සතියේ සීර්ග කොට පල්ලයට ආවා. පහළට ඇවිත්. ඊට පස්සේ දැන් ආයි ගිය සතියේ චුට්ටක් පල්ලයට ආවා. ඒත් දැන් මේ සතියේ අපි බලාපොරොත්තු වෙන යම්කිසි ස්ථාවර මට්ටමකට එයි කියලා මේ උච්චාවචනේ සිද්ධ වෙනවා. ඔව්. අපි 2021 බැලුවොත් يعني බැලුවොත් price to book value ratio එක එකට වඩා හුඟක් අඩුයින් තිබ්බේ. විශේෂයෙන් COVID 2020 බැලුවොත්. ඔව්. ඒතර අපි price to book value වඩා අඩු සමාගමල ආයෝජකයන් ආයෝජනය කරාම ඒගොල්ලන්ට ප්‍රතිලාභ 200ක් වෙනි ඉතාමත් වැඩි ප්‍රතිලාභ දක්වන ලැබුණා. ඉතින් මේ price to book value ratio එකෙන් සතනකොට අපි market එකේ තියෙන price to book value එක බලනවා. ඒ market එකේ තියෙන price to book value එකට සසඳනකොට ඒ company එකේ price to book value එක අඩුයි නම් එවැනි සමාගමවල ආයෝජන කිරීමට සුදුසුයි. එහෙම සමාගමක් තෝරගෙන ආයෝජන අවස්ථාවන් උදා කරගන්න කැමති ඔබට දුරකථන අංකයක් සදහන් කරන්න. දුරකථන අංක දෙකක් අපිට ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවා. තවත් වැඩිදුර තොරතුරු දැනගන්නට ඔබට අවශ්‍යයි නම් 0112 174 174, ඒ වගේම 0170 56 66 777 කියන දුරකථන අංක දෙක විවෘත කරලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. හොඳයි. රුපියල් 10,000 කියන උනත් මේ ආයෝජන අවස්ථාව ලබා ගන්න පුළුවන්. හැබැයි මේකට හරි
හරිම ආයතනයක් තෝරගන්න ඕනේ. එතකොට මේ සියලු දත්තයන් අපි හරි හැටියට බලලා අවසානයේදී මෙන්න මෙතන තමයි මම ආයෝජනය කරන්න කියන තැනට එනකොට බොහෝ දේවල් පිටිපස්සෙන් අපිට හිතන්න වෙන අවස්ථාවක් තියෙනවා. මොකද තමන්ගේ සල්ලි, තමන්ගේ ශ්‍රමය, කාලය, ධනෙ මේ හැම දෙයක්ම නිසා. ඉතින් අපි එතනින් එහාට තවත් දැනුවත් කරමු. ඔව්. ඒක දැන් කොටස් වලින් බල ආයෝජන කරනකොට අපි කතා කර මේ අනුපාත ක්‍රමයක් තියෙනවා කොටසක සමාගම තෝරා ගන්නකොට. මේ සමාගමක ආයෝජන කරන්න සෝරා ගන්න අවස්ථාවේදී ඒගොල්ලෝ දැන් මේ දත්ත ටික ලබා ගන්න පුළුවන් තැන් දින එකක් තමයි www.cac.lk වෙබ්සයිට් එකේ. කොටස් වලින්ද පොළ වෙබ්සයිට් එකේ තියාම අපිට ඕන අපි කියමු උදාහරණයකට අපි හිතමු HMB බැංකුව කියලා අපිට උඩ සර්ච් එකේ HMB බැංක් කියලා ටයිප් කරාම ඒ අදාළ බැංකුවේ ඔක්කොම ශේෂපත්‍රේ ලාභ ලාභ ප්‍රකාශ ඔක්කොම තියෙනවා. අප ෆෙබ්‍රුවාරි බයිමන් සඳහන්. ඔව් www.cac.lk වෙබ්සයිට් එකට ගියාම ඒ ටිකට ගන්න පුළුවන්. ඊට අමතරව මේ කොටස් තවරක්කාර සමාගම් තියෙන ජයන්. ඒ කොටස් තවර සමාගම් වල මේ පර්යේෂණාංශයේ රිපෝට් ලබා දෙනවා. ඒ වාර්තාවලත් මේ දත්ත තියෙනවා. දැන් අපි බලනවා නම් net assets per share, PE ratio, price to book value වගේ ඉතාමත් වැදගත් අනුපාත තුනක් අපි කතා කරා මේ වැඩසටහනේදී. දැන් තව දෙයක් අපි කතා කරොත් දැන් ප්‍රතිලාභයක් ලබා ගන්න එපේ කොටස් වලින්ද පොළ ආයෝජනය කරනකොට රිටර්න් එකක් නේ නැත්තම් මේ නිකන් අපි බලාපොරොත්තු වෙන දෙයක් නේක නේද එතකොට දැන් කට්ටියට ධන දැන් දැනුවත් වෙලා තියෙනවා අපි දන්නවා ප්‍රාග්ධන ලාභ කියන එක අපි කතා කරා ප්‍රාග්ධන ලාභ කියන කොටසක් අපි රුපියල් 10ට අරගෙන 15ට විකුණනවා නම් රුපියල් 5ක ගැප් එකක් තියෙනවා ඉතින් අපි කොටස් ලක්ෂයක් 10ට අරන් 15ට විකුණන අපි ලක්ෂ 5ක ප්‍රතිලාභයක් තියෙනවා ඒ වගේම සමහර අය ඉන්නවා මිලියන ගණන් වලින් කොටස් වලද පොලේ ආයෝජන කරනවා මිලියන 10ක් අරගෙන රුපියල් 5ක් කරපු ගමන් මිලියන 50ක් විතර ලාභයක් ලබා ගන්න පුළුවන් ඒ ලොකු ගණන් වලින් ඉතින් රුපියල් 10000කින් පටන් ගන්න පුත්කලයකට මේක කරන්නත් පුළුවන් ඉතින් අපි කියන්නේ කොටස් වලද පොලේ ආයෝජන කරන මේ පරිශ්‍රණාංශයේ වාර්තා අරගෙන සසඳලා බලලා මේ සමාගම් මේ දේවල් තියනවද කියලා බලන්න ඕනේ දැන් මේ ප්‍රතිලාභ ගැන කතා කරනකොට ප්‍රාග්ධන ලාභ ගැන කතා කරා ඊළඟ වැදගත්ම දේ තමයි ලාභාංශ. ලාභාංශ කියන්නේ ඒ කම්පැනි එකේ ලබා අවුරුද්දට ලබා ගන්න ප්‍රොෆිට් එක. ලබා ගන්න ලාභය මේ කොටස් ආය කොටස් සමාගම ආයෝජකයන්ට ලබා දෙනවා. එතකොට අපි හිතමු යම්කිසි සමාගමක් පාඩුවක් ලැබලා තියෙනවා කියලා. ඒතර පාඩුවක් ලැබලා තියෙනවා නම් ඒ සමාගමට ලාභාංශ දෙන්න විදිහක් නැහැ. ඒතර අපි පාඩු ලබන සමාගම වල ආයෝජන කරන්නේ නැතුව ඉන්නවා. දැන් සමහර අය ඉන්නවා ලාභාංශ බලා ගන්න විතරක් ආයෝජනය කරනවා. ඉතින් කොහොමද මේ ලාභාංශ කොච්චර ප්‍රමාණයක් ගෙවනවද කීයක් ගෙවනවද කියලා හොයන්නේ. දැන් මම පෙර සඳහන් කරා වගේ අපි වෙබ්සයිට් එක ගියාම csc.lk වෙබ්සයිට් එක ගියාම ඒ කම්පැනි එකේ පෙනෙනවා කොච්චර ලාභාංශ ප්‍රමාණයක් ලබලා දීලා තියෙනවද කියලා. ඊට අමතරව කොටස් තරවකාර සමාගම් වල ඒගොල්ලෝ ගාව රිපෝට්ස් ඒ පරිශ්‍රණාංශයේ වාර්තා වල පෙන්වුම් කරනවා කොච්චර ප්‍රතිශතයක් ලාභාංශ විදිහට ගෙවලා තියෙනවද කියලා. දැන් මේ කොච්චර ලාභාංශ ප්‍රමාණයක් ගෙවනවද කියලා බලන්න අපි ගාව තව අනුපාතයක් තියෙනවා අපි ඒ ගැනත් කතා කරමු. දැන් අපි බලනවා ස්ථාවර තැන්පතක හෝ FD එක අපි ලැබෙන 6.7% නම් යම්කිසි සමාගමක ආයෝජනය කළා අපි ලාභාංශ ප්‍රතිශතය 11ක් 12ක් ඒ වගේ ගණක් ලැබෙනවා නම් ඒ වගේ දේවල් වලට ආයෝජකයන් පෙළඹෙනවා ආයෝජන කරන්න. දැන් මේ කතා කරොත් ඊළඟ රූපසරණ යන්න පුළුවන් වුණොත් ওই ඩිවිඩන්ඩ්ස් per share කියන රූපසරණ ලාභාංශ ප්‍රතිශතය මේ ප්‍රතිශතය තමයි අපි බලන්නේ කොච්චරක් සමාගමක් ඩිවිඩන්ඩ්ස් දෙනවද කියලා. ඒත් අපි බලන්නේ ඇනුවල් ඩිවිඩන්ඩ්ස් per share. ඒ කියන්නේ අවුරුද්දට කොච්චර ඩිවිඩන්ඩ්ස් ප්‍රමාණයක් මේ සමාගම දීලා තියෙනවද බලලා අපි බෙදනවා මාකට් ප්‍රයිස් එකෙන්. ඒතර අපි ගෙවන්න ඕනේ මුදලින්. අපි සරල කතා කරොත් සමාගමක් අවුරුද්දට ගෙවන ලාභාංශ ප්‍රමාණය සංසරණය කරනවා සමාගමේ කොටසකට ගෙවන මිල. ඒක තමයි ඩිවිඩන්ඩ් ඊල්ඩ් ලාභාංශ ප්‍රතිශතය කියලා අපි හඳුනනවා. එතකොට අපි ආයි බලමු මේ උදාහරණයකින් කොහොමද මේක හදන්නේ කියලා. කම්පැනි A කියලා අපි බලුවා ඩිවිඩන්ඩ්ස් per share රුපියල් 2ක් දීලා තියෙනවා. එතකොට මාකට් එකේ ට්‍රේඩ් වෙනවා කියලා හිතමු රුපියල් 20ට. ඔව්. ඒක ඩිවිඩන්ඩ් ඊල්ඩ් ලාභාංශ ප්‍රතිශතය 10%ක් විල තමයි සඳහන් වෙන්නේ. එතකොට ඊළඟ කම්පැනි කම්පැනි B කියන උදාහරණය ගත්තොත් ඩිවිඩන්ඩ්ස් per share රුපියල් 10යි මාකට් ප්‍රයිස් 84යි. එතකොට
dividend yield ලාභාංශ ප්‍රතිශතය 11.9ක් විදිහට සඳහන් වෙනවා. හොඳයි. මෙහෙම ප්‍රතිශත සටහන් වෙලා තියෙන කම්පැනි ගණනාවක් අපේ ආයතන ගණනාවක් හමු වෙනවා. එහෙම හමු වෙන ආයතනවලදී ඔබට නිශ්චය කරගන්න පුළුවන්කමක් තියෙනවා මේ කියපු විදිහට අවශ්‍ය කරන ප්‍රතිශතය කොමක්ද ඒ වගේම මෙහි ලාභාංශය කොහොමද ඔබට ලැබෙන්නේ ඒ වගේම හරිම ආයතනය කොහොමද තෝරගන්නේ කියලා මේ ඔස්සේ නේද? ඔව්. දැන් අපි දැන් ලාභාංශ ප්‍රතිශතය ජනින් හම්බුනන් පස්සේ දැන් අපි හිතමු උදාහරණයකට අපි පුළුවන් වුණොත් අපි ඊළඟ වැඩසටහන පෙන්නන්න අපි කියමු කම්පැනි 290ක් තියෙනවා නම් ඒ සමගම ඉස්සරහ ලාභාංශ ප්‍රතිශතය දාලා තියෙනවා අපිට පුළුවන්කමක් තියෙනවා නම් දැන් ලබන සතියකදී කතා කරන්න මේ දැන් අපි හිතමු ආයෝජන අවස්ථාවකදී අපි 10,000 සිට අපිට ඉහළට යනකම් ආයෝජන අවස්ථාවන් කරන්න පුළුවන් එතකොට ඒ අතරින් අපිට ලැබෙන ප්‍රතිලාභ ඒ වගේම මේ අපිට ලැබෙන අවශ්‍ය කරන මුදල ඒ සියල්ල පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් නම් ඒක බොහොම හොඳයි. ඔව්. දැන් අපි දාන මුදල අනුව තමයි ඔක තියෙන්නේ. අපි කියමු රුපියල් 10000කින් පටන් ගන්න කියලා කියන්නේ රුපියල් 10000කින් පටන් ගත්තා දැන් ගොඩක් අත අලුතින්ම පටන් ගන්න එක්කෙනෙක් ඉන්නේ බයයිනේ මොකද්ද මේ කොටස් වලඳ පුළ කියලා කියන්නේ. මොකද්ද මෙතන ඉහට වෙන්නේ කියලා හිතනවනේ. මොකද්ද මේක වෙන්නේ කියලා. දැන් ඒ හින්දා 10000කින් පටන් ගත්තම අපිට ගන්න පුළුවන් maybe සමාගම් දෙකක තුනක වගේ කොටස. සාමාන්‍යයෙන් හොඳ ආයෝජනයක් කරනවා නම් ලක්ෂ 5ක් වගේ මුදලක් දැම්මම අපිට හොඳ ඩයිවර්සිෆයිඩ් පෝට්ෆෝලියෝ එකක් හදාගන්න පුළුවන්. ඩයිවර්සිෆයිඩ් කියන්නේ සමාගම් 5ක වගේ හොඳ සමාගම් 5ක වගේ කොටස් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඒක සමහර සමාගම් වලදී අපිට ගන්න පුළුවන් සමාගම් වල අපි කියන ප්‍රාග්ධන ලාභ ලබා ගන්න පුළුවන්. අපි growth stocks කියලා හඳුන්වනවා. අපි දකිනවා සමහර stocks 2021 කත් අපි කතා කරා 20 රුපියල් 6ට විතර තිබ්බ කොටසක් දැන් රුපියල් 300ට වගේ වර්ධනය වෙලා තිනවා. ඒක growth stocks කියලා අපි හඳුන්වනවා. එවැනි සමාගම් කීපයක් පෝට්ෆෝලියෝ එක දාගන්න පුළුවන්. ඊට අමතරව ඩිවිඩන්ඩ්ස්, ඒ කියන්නේ ලාභාංශ අපි කතා කරා දැන් ලාභාංශ කියන දේ. මොකද ලාභාංශ කියන දේ ගොඩක් කට්ටිය විශේෂයෙන්ම මේ රිටයර්මන්ට් බලාගෙන කෙනෙක් රිටයර්මන්ට් ඒජ් එකේ හෝ ලඟ වෙලා ඉන්න කට්ටියට ලාභාංශ කියන සමාගම් ලාභාංශ දෙන සමාගම් වල ආයෝජනය කිරීම වඩාත් සුදුසු වෙනවා. අනිත් එක අපි දකිනවා ලොකු ප්‍රවණතාවයක් තියෙනවා ලාභාංශ දෙන සමාගම් වලට. ඔව්. විශේෂයෙන් නිකුත් කළා තියෙනවා. ඒතර බැංකු ශේෂය දැන් සාමාන්‍යයෙන් වාර්ෂිකව තමයි ඒගොල්ලෝ නිකුත් කරන්නේ. එතකොට අපි කියමු අවුරුද්දකට සාමාන්‍යයෙන් පෙබරවාරි මාසතු වගේ ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ ලාභාංශ නිකුත් කරනවා කියලා. එතකොට අපි කරන්නේ සාමාන්‍යයෙන් ඒ කොටසක අපි මිලදී කියන අවුරුදු 3ක් 5ක් 10කට වගේ තමයි වඩා සුදුසු වෙන්නේ මේ කොටස් වල ආයෝජනය කරන්න. දැන් අපි එකපාරට ගිහලා ආයෝජනය කළා ගොඩක් අය හිතනවා මේ අර කැසිනෝ ක්‍රමයට 50,000 දැම්ම ලක්ෂයක් ගන්න පුළුවන් ද සතියේ. ඒක කියන බලාපොරොත්තුව. දැන් ඒ වගේ දේවල් වලට අපි වැඩි ඩැබුරුතාවයක් දක්වන්නෙත් නෑ. අපි ආයෝජනය කරන කියන්නේ ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙනත් එපා කොටස් වලින් පොලි. මොකද එතන තමයි වැරදෙන තැන. අපි එතනට යන්නේ නැතුව මේ සූදුවකට වගේ යන්නේ නැතුව අර හොඳ කම්පැනිස් බලලා හොඳ ප්‍රතිඵල තියෙන කම්පැනිස් වල ආයෝජනය කළා. ඒකේ ආයෝජන ඒක ආයෝජන කියන්නේ ඒකනේ. දැන් ආයෝජන කියන්නේ සමායට අපි ගහක් වවනවා වගේ දෙයක්. ඉතින් ඒකට පැලේ හිටවල වතුර දාලා පොහොර දාලා අවුරුද්දක් දෙකක් තුනක් ටික සංවර්ධනය කරන්න ඕනනේ නේද? ඊට පස්සේ තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. නැත්නම් අර ආපු ගමම්ම දැල්ල කඩපු ගමම් ආයෝජනය ඉවරයි. ඔව්. ඒ නිසා ආයෝජනය කිරීමේදී අපි හිතනවා ලොง අපි කියනවා ලොง ටර්ම් සහ ෂෝට් ටර්ම්. ඒ කියන්නේ අපි පෝට්ෆෝලියෝ එකේ ෆන්ඩමෙන්ටලි strong sita asuwak vithara honda fundamentally strong stocks thiyagena dirgha kalinayak saha keti kalinawa laba ganna puluwan aayojana avasthawan thiyena thiyena ithin api hem welama kiyanne dirgha kalina balaporottwen aayojana karanna etakota ara labhanshat laba gana yanawa mokada api hitumu api hem welama sasadanne meka sthavara tempowat fd ekat ekkene etakota fd ekin 6ක් 7ක් labenawa nan kotas walinda pole labhansh walin 12ක් labenawa nan ඒක ඉතාමත් හොඳයි කියලා අපි දකිනවා. ඒතර තමයි අපි කොටස් වලින්ද පොළ ආයෝජන කරන්නේ. සමහර සමාගම් ආයෝජන කිරීමේදී අපි දකිනවා මාස 6ක් අවුරුද්දක් සමහරට අවුරුදු 2ක් ගියපු ගමන් තමයි හොඳටම ප්‍රතිඵල තියෙන්නේ. මම හරි කියපෝ සමාගමක් කතා කරන ජානේ අර මේ රුපියල් 6 තිබ්බ සමාගමක් 300ට ගියා කියලා. ඒතකොට ඒ සමාගම දැන් අපි හිතමු 6ට ගත්ත එක්කෙනෙක් ඊළඟ සතියේ රුපියල් 650ට ගියා කියලා වික්කනක්. 7ෙන් වික්කනක් එයාට තුන් 300 වෙනකන් අන්තිම වෙනකන් ප්‍රොෆිට් එක ගන්න ලැබෙන්නේ. දැන් අවුරුදු දෙකක් හිටපු කට්ටියට
හොඳ ප්‍රතිලාභයක් ලැබිලා තියෙනවා. ඒක ඔක තමයි කොටස් වලඳ පොලේ වෙන්නේ. කොටස් වලඳ පොල ආයෝජනය කරන්න ආයෝජන අවස්ථාවන් ඔබටත් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දවසින් දවස මෙහි ඉහළ යාම් පහළ යාම් සම්බන්ධයෙන් අපි සති ගණනාවක් පුරා ඔබට මතක් කළා, ඔබත් එක්ක සාකච්ඡා කළා. ඒ වගේම ඉදිරි සතියකදීත් අපි ඔබට බලාපොරොත්තුවක් තියෙනවා. කොටස් වලඳ පොල සම්බන්ධයෙන් කතා කරන්න කොහොමද මෙහි අඩුවීම් පහත වැටීම් වගේම ඔබටත් ආයෝජන අවස්ථාවන් කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා කතා කරන්න. දුරකථන අංකය සඳහන් කරන්න තවත් තොරතුරු ඔබට දැනගන්න පුළුවන්කමක් තියෙනවා. बिंदु दुराकथनांकियां එනිසා සියල්ල ඔබ වෙතට අරගෙන යනවා වගේම ලබන සතියේදීත් කොටස් වෙළඳපොළ සමග මේ සියල්ල කතා කරනවා කියන බලාපොරොත්තුවක් තියාගෙන අපිත් සමග සම්බන්ධ වුණේ කැපිටල් ට්‍රස්ට් සිකියුරිටීස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු රොෂාන් ප්‍රනාන්දු මහතා. බොහොම ස්තුතියි මේ පැමිණීමට සහ අපි ඉදිරි සතියේදී යලිත් මුණ ගැහෙමු. අයබෝවන්. හොඳයි, සෝදානම් වෙන්න කැට විරාමයක් ලබා ගන්න. ඒ වගේම ඔබගේ නිවස ලස්සන කරගන්න ස්වයං රැකියාවක් ආරම්භ කරන්න, බොහොම ලස්සනට නිවස තියාගන්න කැමති ඔබට බොහොම අලංකාර ගෙත්තමක් එකතු කරන්න සෝදානම් බෙගිනම් මේ විරාමෙන් පස්සේ අපි ගෙත්තම් විශේෂාංගයත් එක්ක ඔබව යොමු කරන්න සෝදානම් වෙනවා කියන බලාපොරොත්තුවක් තියාගෙන විරාමයක් අරගෙන නැවත මුණ ගැහෙන්නම්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.